මේ වෙනකොට ලංකාවේ ගොඩ දෙනෙක් කතා කරන ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි නාරම්මලදී අහිංසකෙක්ට පොලිසියෙක් ගෝතයෙක් වෙඩි තියලා මරපු දේ සම්බන්ධයෙන්. ඉතින් මේ අහිංසකයාව මරුවට පස්සේ මේ මිනිස්යාගේ මලගෙදර ගිහින් තියෙනවා අපේ පොලිස්පති දේශබන්දුන්නේ. ගිහිල්ලා ඉවරලා ලස්සන වැඩක් වෙලා තියෙනවා මේ රොෂාන් කියලා දැන් මේ වෙඩි කාලා නැතිලා ඉන්න මේ අහිංසක මිනිස්යාගේ බිරිඳ ඉන්නවානේ. මෙන්න මේ බිරිඳව අත ගාගා කතා කරලා කියන අපිට සමා වෙන්න අපි වැරද්ද පිළිගන්නවාලු මේ අදාළ පොලිස් නිලධාරියන් විරුද්ධව අපි අවශ්‍ය ක්‍රියාමාර්ග විනය පැත්තෙන් සහ නීතිමය පැත්තෙන් ගන්නවාලු මේ වගේ දේවල් ඉස්සරහට නොවෙන්න අපි වග බලා ගන්නවාලු අරකයි මේකයි දැන් මේ ඔක්කොම අර අශ්‍යා ගියාට පස්සේ දැන් ඉතින් ස්ථානෙ වහන්න උත්සාහ කරලා ඒ වගේම තව මේ ඩියුම් කවර් එක දාලා රුපියල් මිලියනයක් ඒ කියන්නේ මේ රුපියල් ලක්ෂ 10ක් දෙනවා මේ බිරිඳට ඉදිරි අනාගත වැඩ කටයුතු වෙනේ මේක තියාගන්න කියලා. එහෙම දෙන්න යනකොට මේ බිරිඳ හොදවැන් දෙයක් මේ දේශබන්දුන් හැට කියනවා. ඒ තමයි මහත්මයා මගේ මිනිස්සයාගේ ජීවිතේ මගේ මහත්මයාගේ ජීවිතේ සල්ලි වලට වඩා වටිනවා. හරි සල්ලි වලින් ඒක තක්සේරු කරන්න හදන්න එපා කියලා දේශබන්දුන් හැට මේ බිරිඳ කියන. ඉතින් ඒක ඇත්තටම පට්ට කතාවක්. අරූට ලොවෙත් නැති වෙන්න යන්න එන මම පාර්මල් නැති වෙන විදිහ නිකන් අයියෝ ඇයි මම මේ මලගෙදර ආවේ කියලා හිතන විදිහ කතාව මොකද මේ අශ්‍යා ගියාට පස්සේ ස්ථානේ වහලා තේරුමක් නැහැ සිවිල් පිට දැන් අලුතෙන් නීතියක් දාලා තිනවා සිවිල් පිටේගෙන පොලිස් කාර්යයෙන්ට රථ වාහන නවත්තන්න බෑ කියලා. ඔහොම දේවල් වෙන්න කලිනු මේ දේවල් කරන්න තිබ්බේ. මොකද ඇත්ත කතන්දරේ අපි වුණත් පාර යනකොට නිකම් මේ සිවිල් ඇඳන් ඉන්න මිනිහෙක්ට ටී-ෂර්ට් එකක් ඩෙනිමක් ගහලා ඉන්න මිනිහෙක් අත දැම්ම කියලා අපි නවත්තන්නේ නැහනේ. මොකද අපි දන්නේ නැහැ නු පොලිසියද නැත්නම් හොරෙක්ද මොකෙක්ද කියන්නේ අපි දන්නේ නැහනේ. පොලිසියමනේ කියන්නේ අපිට හැමතැන් මේ කවුරුවත් අත දැම්මට වාහනවලට දා ගන්න එපා නග ගන්න එපා නාදුරන පුද්ගලයෝ හොරු ඉන්නව අරකයි මේකයි කියලා. එහෙම කියන උම්ම අද්දදා වාහන නවත්තනකොට සිවිල් පිටේ දගෙන එක පොලිස් නිලධාරියෙක්ව නිලැදුමින් නැතුව අපි කොහොමද වාහන නවත්තන්නේ? ඉතින් සාමාන්‍ය ඒක සාමාන්‍ය දැනීම. අපි වුණත් නවත්තන්නේ නැතුව යනවා ඒ වගේ කෙනෙක් අත දැම්මහම. මේ පොලිස් කාර්යෝ දැනගන්න ඕන එක එක් හරි අඩුම තරමේ සිවිල් පිටේ නැතුව නිලැදුමින් ඉන්න සිවිල්ලුන් ගොඩක් එක්ක ඉන්නකොට. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ පොලිසිය කියලා. එහෙම නැතුව දැම්මට අත දැම්මට අපි නවත්තන්නේ නැහනේ. අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙතන මේ මිනිස්යාගේ ජීවිතේ සල්ලි වලට සමාන කරන්න හදනවා මේ දේශබන්දුන්නේ. ඉතින් ඊට අදාළව දැන් එහෙම බලනකොට සල්ලි දුන්නයි කියලා මේ ළමයින්ට දැන් මේ විරිද මේ මැරිච්ච රොෂාන් මේ අහිංසකයාට ඉන්න ළමයි 3 දෙනෙක්. ඒ ළමයි 3 දෙනාට කෝ තාත්තෙක්? ජීවිත කාලෙට මේ ළමයි 3 දෙනාට කෝ තාත්තෙක්? මොකද මේ ළමයි 3 දෙනා තාම පොඩි වයස්වල ළමයි 8 වසරේ 5 වසරේ වගේ පොඩි ළමයි ඉන්නේ. ඉතින් මේ ළමයි ඕලෙල් යන්න ඕන, එලෙල් ලියනවා, කැම්පස් යනවා. තරුණ ජීවිතේට නම් ඉතින් මේ කාලෙ වෙද්දි කෝ එයාලට තාත්තෙක්? හරි ඒ රැකවරණේ නැහැ. එතකොට ඒවා පොලිසියෙන් හම්බෙනවද? මේ මුලින්ම නිකන් මාධ්‍ය සම්දර්ශන දානවා, නිකන් බොරුවට මල ගෙදර ඇවිල්ලා සල්ලි දීලා ලකුණු දා ගන්නවා. මම දැන් මේ දවස්වල දේශබන්දුන් නැහැ, ගොඩක් ලකුණු දා ගන්න උත්සාහ කරනවා කියන දේ අපි දන්නවානේ. මොකද මේ කෙටි කාලයක් සදහානේ උන් එතුමා වපත් කරලා තියෙන්නේ. ඒ හින්දා දැන් මේ යුක්තිය කියලා කුඩු අල්ලනවා නම් මනම් ගොඩක් දේවල් කරනවා. ඒක නරකයි කියන්නේ නැහැ. නමුත් දැන් අර නිකන් මාධ්‍ය සම්දර්ශන පවත්වන එක තේරුමක් නැහැ. මේ වගේ තැන් වලට ඇවිල්ලා මෙහෙම සල්ලි දීලා මේ මිනි මරුමක් සිද්ධ වුණාට පස්සේ ඒකට අදාළ විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග. දැන් මේ පොලිස් කාර්යාව දැන් වෙච්ච දෙයක් නැහැ. පොලිස් කාර්යය රිමාන්ඩ් කරාද කිසි දෙයක් හරියට අපිට නිවුස් වලින්වත් ආරංචි මාර්ග වලින්වත් දැනුවත් වීමක් නැහැ. ඉතින් මේ පොලිස් කාර්යයට විරුද්ධව ගත ක්‍රියාමාර්ග මොනවද? දැන් රශ්මිත බන්දනාගාර දැම්ම කියලා දන්නවා. එදිනෙන් එහාට මොනවා වෙයිද කියන දේවලුත් මාධ්‍ය විසින් අනිවාර්යයෙන්ම වාර්තා කරන්න ඕන. පොලිසියත් ඒ දේවල් මාධ්‍යට ඒතරතුරු ලබා දෙන්න ඕන. මොකද එතකොට තමයි විනීතභාවයක් ඇති වෙන මිනිස්සු ඇතුළේ මේ නීතිය කියන දේ සාමාන්‍ය මිනිසුන් විතරක් නෙමෙයි පොලිස් කාර්යයක් කරද්දක් කරාමත් එහෙමයි, ඇමතිවරයෙක්ගේ පුතෙක් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කරද්දක් කරාමත් එහෙමයි කියන ඒ විශ්වාසය විනීතභාවය මිනිසුන්ට ගොඩ නැගෙන්නේ ඒ විදිහට වැඩ වෙනවා නම් තමයි. ඉතින් ඒකින්ද මේක මෙතනින් එහාට යට ගහන්න බෑ. දැන් මේ මෙච්චර කාලයක් මේ පොලිසිය කරන මගඩි අපි දන්නවා ඕන තරම් රෑට මේ දඩකොල ලියනවා කියලා ඇවිල්ලා ඊට පස්සේ එක එක තියනවානේ සීන් හරි හල්ලස් දීලා දඩේ ලියන්නේ නැතුව ෂේප් වෙනවා. අපේ මිනිසුන්ගේ තරදී වැරද්ද කරා නම් වැරද්ද පිළිගන්න ඕන. සමහර ඒවා නොකල වැරදි වලටත් පොලිසිය අල්ලනවානේ. YouTube එකේ ඕන තරම් දැකලා ඇති ඩෑෂ් කැම් එක තිබ්බේ නැත්නම් අද කාලේ ජීවත් වෙන්න බෑනේ, පාර යන්න බෑ. මොකද නොකල වැරදි වලට ඉර කැපුවා කියලා අල්ලනවා, අරකයි මේකයි කියලා අල්ලනවා. හැබැයි ඩෑෂ් කැම් එක තියෙන කෙනාට පෙන්වන්න පුළුවන් කොහේද කැපුව ඉර කියලා. එහෙම පොලිසියක් නේ අපිට ඉන්නේ. හරි රැට අරක්කු කාලා ගහන්න, බෝතලයක් ගන්න, සල්ලි එකතු කරගන්න, දඩයක් ලියා ගන්න උත්සාහ කරන අමුතු ජීවීන් කොට්ටාශයක් තමයි මේ ආණ්ඩුවේ හොරකම් කරලා තියෙන සල්ලි ටික පියවන්න උත්සාහ කරන අමුතු පොලිස් කොට්ටාශයක් අද වෙද්දී අපේ රටේ බිහි වෙලා තියෙන එක. අපේ රටේ අවාසනාව සහ අපේ අවාසනාව. කෙසේ හෝ වේවා මේ වගේ ප්‍රශ්න මීට වඩා වෙන්න හොඳ නැහැ.
රටේ තවත් අහිංසක මිනිස්සුන්ට මේ විදිහට වෙඩි තියන්න හොද නෑ. මෙහෙම මේ මිනිස්සුනේ හරි තිරසන් ජීවිතේ බල්ල බලල්ලු නෙමෙයි බල්ලෙක් බල්ලෙක්වත් අපි ගහලා මරන්නේ නෑනේ. හරි. එහෙම එකේ මිනිහෙක්ට නිකන් ඔලුවට වෙඩි තියලා මරනවා කියන්නේ මේ පොලිස් කාර්යයට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග. හරි. උට මේ අනිවාර්යයෙන්ම මේක එක්තරා ආකාරයක මිනි මරුමක්. එතකොට මේ පොලිස් කාර්යයට අනිවාර්යයෙන්ම හම් වෙන්න ඕන දඩුවම රටේ නීතියට අනුව අනිවාර්යයෙන්ම මරණ දඬුවම යටත් වෙන්න ඕන. ජීවිත කාන්දා ජීවිතාන්තය දා කසියට දඩුවම දීලා එතකොට තමයි අනිත් උනුත් හැදෙන්නේ. නැත්තම් මේ නිලැදුමෙන් දහම පොරවල් කියලා හිතාගෙන ඉන්නුන් හැමදාම ෆෝම් වෙවි ඉන්නවා මිසක් කවදාවත් උන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවා කියන දේ උන්ට තේරෙන්නේ නැති හින්දා ඒක ක්‍රියාත්මක වෙන බව පෙන්වන්න ඕන. ඊට අදාළව මාධ්‍ය තුලින් මේ දේවල් විනිවිද භාවයක් ඇතුව එළියට දෙන්න ඕන මිනිස්සුන්ට මෙන්න මෙහෙමයි මේ සම්බන්ධව මේ ප්‍රශ්නේ විසඳෙන්න කියන දේ. ඉතින් ඔයා මේ සම්බන්ධව මොකද හිතන්නේ? ඔයා දරන අදහස මොකක්ද? මං කියන දේත් එක්ක ඔයා සමහරට එකග වෙන්න පුළුවන්, සමහර විට එකග නොවෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මානව අයිතිවාසිකමක් ඇටතේ ඔයාට අයිතිය තියෙනවා. ඔයාට ඕනම දෙයක් විවේචනය කරන්න පුළුවන්. මං කිව්ව දේ විවේචනය කරන්න පුළුවන්. අවුලක් නැහැ. ඔයාට මේ සම්බන්ධව හිතන දේ අනිවාර්යයෙන්ම පල්ලෙහැ කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එන එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.